තෝෂණය වංචාව නාාස්තිය අක්‍රමිකතා සහා කාර්යක්ෂමතාවය ගැන ට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකිය දැන්න්. තුන්ය හතලිස් දෙවැනි ටෙලිවැැකිය. දැන් මේ දවස් වල මේ නිතර අහන්ටලැබෙන කතාවක්තියෙනවා. ඒ මේ අර සාගරකාරයවසම්ගේ රට බංකොල්ලොත්වීමට හේතු හොන්න කමිටුවනේද. සාගරකාරයවසම්ගේ ඔය කමිටුවද වැරදිලාවත් රාජ පක්ෂලා මේ බංකොල්ලොත්වීමට වගකිව යුතුයි එහෙම කියලා කියනවා නෙමයි හොඳේ මොක ොහු සෑම විටම පෙනී සිටින්නේ රාජ පක්ෂල වෙනවෙන්නේද. ඔහු සෑම විටම කතා කරන්නේ තරා පක්ෂල වෙන. ට . ඇති අයිතියට අප ගරු කරනවා අහරිද ඒක සාගරගෙ චොයිස් එකකනේද. ඒකයිකිව ඔයි කමිටුවේදී රජ පක්ෂල ගැන්නම් ඉතින් මොකුත් කියන්නට එපා කියලා හොඳේ මොකද මේ ඔහුට අර මේ දිනතුනේ විවාහා විදුලිබිලත් පේන්නේ නාමල්ට මඩක් ගහන්න කරලියට ගෙනාපු මාතෘකාවක් විදිහටයිනේද. ඒ ප්‍රශ්නේදයහා ඔහු බලන්නේ නාමල්ටත් වඩහ අන්තගාමි විදියට අල බලන්නකු. ඉගන්නගේ තුවාලෙ වගේ පාරපාරින්වා මේක මුදලාය කර ගැනීමනේ මේසා. න්ද යම් කිසි පුද්ගලේක්ට හනියක් කිරීමද කියන සැකේ අපි තියත්. ඇත්තම කිවෝොත් නාමල් ලෝොඳ අනේද. හමේ නාමල් කිව්වා මේ මගේ තුංවිනිලාමය ලැබෙනකන් ඔය බිල ඇදගෙන යන්ට එපා නේද. බිලේවන්ට ඔය ලක්ෂ විසි හත මටහරි මගේ තාත් හරි ගෙවලදාන්ට පුලුවන් කියල නේද. දැඟිතින් ඔය මාතෘකාවා පැත්ත තියමුක නේද. ඔගොලු බිල්ගෙවා ගන්නටකෝ ඇ. නැත්නම් ඉතින් කියන්නකෝ ඔය විදුලි බල මණ්ඩලේට මේ කපල යන්න කියලා? නේද. වැදගත්ම දේ මේ රට බංකොලොත්වීමට හේතුහයෙන කමිටුවට. අපේ සහයක්ත් දෙෙන්ට ඕේන නේද. අපිදන්න ොරතුරුදෙන්ට ඕනේ. ඉතින් ඒ නිසා ඒ ගැන ටෙලිවකි කීපයක් ලියන්ටම ඕනේ කියලා හිතු. හොදේ මුලින්ම බලමු අපි රටක් හැටීට බංකොලොද්ද කියලා නේද. එම බලමුුණේ නේද? රටක් ලෙස අපි බංකොලොත් නෑ.හඳද මොකද මේ? අපට රටක් ලෙස අදටත් සම්පත්තියනවා. හරි මං්යොක්ක දණ්ඩක් ඇන්නත්න් පෝච්චියක හරි බැෑග්ගෙහිකාරිකමක් නෑ අල්ල බහින පසක්තියෙන රටක්. කරින එහෙම රටක් බංකලොත්වෙයිද නේද ඇත්තටම මේ බංකලොත් වෙලා තියෙන්නේ ආණ්ඩයි ඊළඟට බංකොත්වෙෙලා තින මහ බැංකව හරද ඔය දෙක මයි බංකලොත් බංකලොත්ක ඇන්න මොකක්ද ගත්ත නය ගෙවා ගට බැරිවීම නේද. සරලවහෙමයි ගත්ත නය සහ පොලිය ගවාගට බැරිවීම තම. යි සරලවම බංකලුත් කියලා කියට වෙන්නේ හොඳේ දැන් ඇත්තටම අපි ගත්ත නය ගෙවාගන්ට බැරිද. ඕවුනේ බැහැ කියලා කිවන්නේ නේද නිලවශයනුත් නිවේදනය කළ නනේද. අරි ොම ගාම් බීර විදිහට අපි බංකොලුත් අපිට නයිගවට ැහ කියේලා නේද මතක මහ බැංකව අධිපති ආචාරය නඳදලාලහෙම කිවනේද හොයි ය ප්‍රමාණය කොච්චරද අපි කොච්චර නයද ආ්ඩුව සහ මහ බැංකුව රට ඇතුළෙන්. රට ඇතුළෙන් විතරක් ඇමරිකානු ඩොල බිලියන හතලිස්තුනකට ආසන්න මුදලා? හරිද දැන් තවත් රපියල් බිලියන ඇ රුපියල් බිලියන දහත්තුඋන්දහක් රට ඇතුළෙන් ගන්ට හදනවා හරිද අනුමත නය ප්‍රමාණයට වඩා රුපියල් බිලියන නමදහකිල්ලන්නනවෑ කොහම දිල්ලල්ල නේද. දැන් ඊලඟට ජාත්‍යන්තරයේ. ජාත්‍යන්තරයෙන් අපි අර්ගෙන තියෙන නය ඇමරිකානු ඩොල බිලියන හතලිස් දෙකක් කියලා තමයි කියන්නේ දැන් ඔොය අයි වාරික සහ.ම තවත් ඔය විධ බැංකූ රටවලින් නේද විශේෂ මේ ප්‍රංේ මැකරෝන් හමොන හරි දේවි නේද? ඒ අයත්තෙක් මේ ප්‍රමාණය ඇමරිකානු ඩොල බිලියන පණහ පනවි. හොදේ පණහ පනේවි. එතකොට සමස්ත ණය ප්‍රමාණය නිකන් දළවශයෙන් ඇමරිකානු ඩොළ බිලියන අනුවුව පනීවි සමාරක් වෙලාවට ඕක ඇමරිකානු ඩොළ බිලියන සීයක් විතර වෙන්ට පුළුව අන්හොන්දේ ැන් මේ සියල්ලම නය මේ තෑග එහෙම නෙමේ හොන්දේ පිනට හම්බිච්චේව නෙමි මේ නයවලින් කොටසක් සහ පොලිය ගෙවන්ට ඕනේ එක්දාශනමගේ හැටේ දර්ශකෙන් දලා සෑම අවුරුද්දක් ප මතකතියාගන්න හැම අවුරුද්දක් පාසාම රට ඇතුළෙන් සහ රටට පිටින් දිගීන් දිගටම නය අරගෙන තියෙනවා. ඒ නිසා රටක්ලෙසා අපේ නයබර වැඩිවීම දිගටම සිද්ධ වෙලා තියනෙනවා හොඳේ දැන් අන්තීමටම නයගෙවාගන්ට බැරි නිසා බංකොලුත් කියලා ප්‍රකාශයට පත් කලලා හොඳේ දැන් බංකොලොත්වීමට හේතුහැන් කමිටුවක් නෙේ දාලා තියන නේද එතකොටේ කමිටුවට සහයවීමට තමයි මේ ටෙලිවැ කීපයක් කලියන්ටඕනි ක කියලා හිතුේ. හොඳේ මේ මිටුවට. ගේේදාක ඔය ආචාරය මහාචාරිවර පිසකු තෙක්කු නේද ඒ යත් විධ අදහස් පල කලාම්. ඒවා ඔේ ඉළඟ ටෙල්ිියකයකින් බලමු දැන් බලමු ඇත්තටම රට බංකොලොත්වීමට කෞුද වගකයන්ට ඕනි කියලා. හොඳේ ඔන්න අදා පිළියෙනවා අංක එක. නිදහසින් පසු වූ මේ රට ගොඩනැගීම ගැන. ඒකා බද්ධ හැඟීමක් පාලකින්ට සේම පුරවැසියන්ටත් තිබුණේ නැත ඔකතමයි අංක එකක්. අර්ද ඇත්තටම පුරවැසියා පාලන කළමනා කරණයට. සම්බධ விලාමනෑ? පාලන කළමනා කරණය භාරගත් අය ඔය පාලන කළමනා කරණේ හැර අනි තොක්කෝම දේවල් මෙච්චර කල් කලා හොන්දේ ඇත්තම කිවොත් පාලන කළමනා කරණය භාරගත් අය එම නැත්තන් ජනතාව භාර දුන්න අයට ඒ ගැන වගේ වගක් තිබුුණ නෑ මෙච්චර කල්. හොඳේ ඇත්තටම පාලන කළමනා කරණේ මූලික හරයමොකක්ද එකතම වැදගත් මිනිස්සුන් සතුටින් සහ සෞභාගගෙන් තැබීම මිනිසුන් සතුටින් සහ සවභාගෙන් තැබීම. දැ රටක මිනිසුන් සතුටින් සහ සෞභාගෙන් තියන්න නම් එරට ආර්ථිකේක්තිමත්වෙන්ටපා එනේද. ආර්ථිකේශක්තිමත් කරන්න නම් පුර වැසි හප. ලය අතර රට සංවර්ධනය ගැන එකමතියක්තියෙන්ට ඕනේ හරිද එක අදහසක්තියෙන්ට ඕනේ එහිලා ජනතාව නැත්තම් රට වැසියන් ඔය රට කළවනා කරණය කරන්න පුළුවන් පාලකින් පත්කරගන්නට ඕනි හොඳේ පාලකින් ඒ කලවනා කරණය අකුරට ඉටුකරට ඕනේ නමුත් එක්දාස සය හතලි සටෙන් පසු මේ අවබෝධය ඇති සම්බන්ධයක් තිබුණේ නෑ අදත් නෑ බැලූ බැල්මට හෙටත් තික්මානයක නෑ මේ තමයි රට බංකොලොත්වීමට බලපාපු එක් ප්‍රධහන හේතුවා ඒ කියන්නේ ඒකා බද්ධ හැඟීමක් පාලකින්ට සහපපුර වැසියන්ට නොතිබීම. හොඳේ ඒකා බද්ධ හැඟීමක් පාලකින්ට සහ පුරවැසියන්ට නොතිබීම. දැන් අපි තවත් ඉදිරිටෙලිවැකිවලින් බලමු රට බංකොලොත්තීමට බලපාන අනිකුත් කරුණු කාරණා මොනවාද කියලා නේද එතකොට ඒවා බොහෝ වෙලාවට ඔය සාගරකාරිව සම්ගේ කමිටුවට වැදගත්වේදි කියලා , අද ෙළිවැකிய අවسانන් කරනോ.